අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දරුවන්ට වගේම අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණයේ හදාරන දරුවන්ටත් තියෙන පාඩමක් එහෙම නැත්නම් ඒකකයක් තමයි මෙහෙයුම් පද්ධති. ගොඩක් දරුවෝ අපිට සමග කිව්වා මේ මෙහෙයුම් පද්ධති කියන පාඩම තරමක් අමාරුයි කියලා. ඒ නිසා අපි කල්පනා කළා කොටස් කීපයකින් මේ මෙහෙයුම් පද්ධති කියන පාඩම කතාබහ කරන්න. මේකේ මුල් කොටස ඒ කියන්නේ මේ කොටස අප සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවන්ටත් උසස් පෙළ කරන දරුවන්ටත් දෙගොල්ලන්ටම වැදගත් වෙනවා. ඉදිරි කොටස් වලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා උසස් පෙළ ළමයින්ට වැදගත් වෙන කොටස් ටික විශේෂ කරලා. ඊට අමතරව ඉදිරියේදී අපි ප්‍රශ්න කීපයකුත් මේ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරන මෘදුකාංග එහෙම නැත්නම් සොෆ්ට්වෙයා ගත්තොත් සොෆ්ට්වෙයා එකක් කියන්නේ ඇත්තටම වැඩසටහනක්. මේ වැඩසටහන ලියලා තියෙන්නේ යම්කිසි කාර්යයක් පහසු කරගන්න. එතකොට මෘදුකාංග එහෙම නැත්නම් සොෆ්ට්වෙයා අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න. එකක් තමයි පද්ධති මෘදුකාංග අපි හඳුන්වනවා සිස්ටම් සොෆ්ට්වෙයා කියලා. අනිත් එක අපි හඳුන්වනවා යෙදවුම් මෘදුකාංග එහෙම නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා කියලා. මේ පද්ධති මෘදුකාංග ගත්තොත් පද්ධති මෘදුකාංග අපිට නැවත කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ මෙහෙයුම් පද්ධති පරිගණකයක අත්‍යවශ්‍යම දේ තමයි මෙහෙයුම් පද්ධති. ඒ වගේම උපයෝගීතා මෘදුකාංග පරිගණක පද්ධතියක් කාර්යක්ෂමව වැඩ කරගන්න උදව් වෙන උපයෝගීතා මෘදුකාංග අපි ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම භාෂා පරිවර්තක මෘදුකාංග. එතකොට මෘදුකාංග අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පද්ධති මෘදුකාංග සහ යෙදවුම් මෘදුකාංග. පද්ධති මෘදුකාංග කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයා. යෙදවුම් මෘදුකාංග කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ හොඳට දන්න ඇප්ස්. අපි මේ ගැන වැඩිපුර කතා කළොත් යෙදවුම් මෘදුකාංග එහෙම නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා කියන්නේ අපිට එදිනෙදා වැඩ කරන්න උදව් වෙන මෘදුකාංග. සරල උදාහරණයක් විදිහට කම්පියුටරේ පාවිච්චි කරලා සින්දු අහන කෙනෙකුට එයාට සින්දු අහන ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් ඇප් එකක් දාගන්න ඕන. VLC මීඩියා වෙන්න පුළුවන්, Windows මීඩියා ප්ලේයර් වෙන්න පුළුවන්, Power DVD වෙන්න පුළුවන් දාගන්න වෙනවා. හැබැයි සින්දු අහන්න වැඩි උනන්දුවක් නැති කෙනෙකුට සමහරට ඒ ඇප් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට ලිපි ලේඛන හදන කෙනෙකුට වදන් සැකසුම් මෘදුකාංග ඕන වෙනවා. පරිගණකේ පාවිච්චි කරලා එදිනදා ගණිතමය කටයුතු කරගන්න කෙනෙකුට පැතුරුම් පත් ඕන වෙනවා. ග්‍රැෆික් කටයුතු කරන කෙනෙකුට චිත්‍රක මෘදුකාංග ඕන වෙනවා. මෙන්න මේ වගේ එදිනදා වැඩ කටයුතු පහසු කරන්න උදව් වෙන මෘදුකාංග අපි හඳුන්වනවා යෙදවුම් මෘදුකාංග. එහෙම නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා සරලව කිව්වොත් ඇප්ස් විදිහට හඳුන්වනවා. අපි පරිගණකයක් පාවිච්චි කරනකොට තියෙන ලොකුම ගැටලුවක් තමයි කාලයක් කම්පියුටරේ පාවිච්චි කරනකොට මන්දගාමී වෙනවා. මෙන්න මේ මන්දගාමී බව අඩු කරගන්නත් කාර්යක්ෂමව වැඩ කරන්නත් අපි පරිගණකයට සම්බන්ධ කරන විවිධ උපකරණ කාර්යක්ෂමව හඳුනගෙන ක්‍රියාත්මක කරවන්නටත් අපිට උපයෝගීතා මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. බහුලව පාවිච්චි වෙන උපයෝගීතා මෘදුකාංග වර්ග තමයි උපස්ත මෘදුකාංග බැකප්. ඒ කියන්නේ අපේ පරිගණකය අද හොඳට වැඩ කරන කම්පියුටරේ සමහරට හෙට නවතින්න පුළුවන් මොනවා හරි දෝෂයක් නිසා. එහෙම වුණොත් අපිට වෙන ලොකුම ගැටලුව තමයි අපේ තියෙන දත්ත නැවත ලබා ගන්න බැරි වෙන එක. එහෙනම් උපයෝගීතා මෘදුකාංග පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ පරිගණකයේම පිටපතක් තවත් තැනක ගබඩා කරන්න. ඒ වගේම ඩිස්ක් චෙකින් අපේ හාඩ් ඩිස්ක් එකේ දෝෂ හඳුනගන්න ඒවා සකස් කරන්න ඩිස්ක් චෙකින් ඩිස් විභාගීකරණය උදාහරණයක් විදිහට ඈත් වෙන ෆයිල් කිට්ටු කරලා අතිරේක ඉඩක් පරිගණකයේ ඇතිකරන එක ඊළඟට පරිගණකයට සම්බන්ධ කරපු ප්‍රින්ටරයක් ස්කැනර් එකක් වගේ විවිධ දාවක උපාංග හඳුනගන්න උදව් වෙන උපාංග මේ උපාංග හඳුනගන්න උදව් වෙන මෘදුකාංග අපි හඳුන්වනවා ඩිවයිස් ඩ්‍රයිවර්ස් කියලා හඳුන්වනවා. ඒ වගේම පරිගණක පද්ධතියක් හානිකර වැඩසටහන් වලින් ආරක්ෂා කරන වෛරස් නාශක මෘදුකාංග එහෙම නැත්නම් ප්‍රතිවෛරස් මෘදුකාංග වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන් උපයෝගීතා මෘදුකාංග විදිහට. භාෂා පරිවර්තක කියන්නේ මොනවද? අපි පරිගණක වැඩසටහනක් ලිව්වහම
අපි ඇත්තටම පරිගණක වැඩසටහනක් ලියන්නේ මෙන්න මේ විදිහට මේ තියෙන්නේ පරිගණක භාෂාවක් පාවිච්චි කරලා ලියපු වැඩසටහනක් ඇත්තටම මේ වැඩසටහන කම්පියුටරේට තේරෙනවද නෑ පරිගණක පද්ධතියකට මේ වැඩසටහන තේරෙන්නේ නැහැ පරිගණක පද්ධතියකට තේරෙන්නේ විද්‍යුත් සංඥා විතරයි විද්‍යුත් සංඥා ලැබෙන අවස්ථාව අපි එක විදිහටත් ලැබෙන්නේ නැති හෝ අඩු අවස්ථාව බිඳුව විදිහටත් සලකන එතකොට මේ ලියපු වැඩසටහන එහෙනම් එක හෝ බිඳුව බවට එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් කෝඩ් එකක් බවට පත් කරන්න ඕනේ එහෙම පත් කරන වැඩසටහන් අපි කියනවා භාෂා පරිවර්තක මෘදුකාංග කියලා හඳුන්වනවා එතකොට භාෂා පරිවර්තක මෘදුකාංග වර්ග කීපයක් තියෙනවා අර්ථ විඤ්ඤාසක සම්පාදක සහ ඇසෙම්ලර් විදිහට ඔබට පරිගණක භාෂා ගැන කතා කරනකොට අපි මේ ගැන වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙමනම් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද මේ මෙහෙයුම් පද්ධතිය හරියට පාලමක් වගේ පාවිච්චි කරන කෙනා සහ දෘඩාංග අතර සම්බන්ධතාවය ගොඩනගනවා සරල උදාහරණයක් විදිහට මෙහෙයුම් පද්ධතියකින් දෘඩාංග අතර සම්බන්ධෙත් පාවිච්චි කරන කෙනාට වැඩ කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකකුත් ඒ කියන්නේ වැඩ කරන්න පුළුවන් වැඩ තලයකුත් හදලා දෙන්න මෙහෙයුම් පද්ධති පාවිච්චි වෙනවා තවදුරටත් පැහැදිලි කරොත් පෙනේවි මේ දෘඩාංග එහෙම නැත්නම් හાર્ඩ්වෙයා භෞතිකව අල්ලන්න පුළුවන් කොටස් අපි කියනවා හાર્ඩ්වෙයා කියලා මේ හાર્ඩ්වෙයා වලට එකපාරටම පරිශීලකයෙකුට පාවිච්චි කරන්න හැකියාවක් නැහැ මොකද හේතුව පරිශීලකයා දෘඩාංගත් එක්ක කතා කරන භාෂාව දන්නේ නැහැ එහෙනම් පරිශීලකයා සහ දෘඩාංග අතර සම්බන්ධය ගොඩනගන්න අපිට මෙහෙයුම් පද්ධති උදව් වෙනවා මේ මෙහෙයුම් පද්ධති මත තමයි අර යදෝ මෘදුකාංග එහෙම නැත්නම් අපි කතා කරන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා ධාවනයේ වෙන්නේ අපි කතා කළොත් මෙහෙයුම් පද්ධතියක් ගැන මෙහෙයුම් පද්ධතියකින් ප්‍රධාන වශයෙන් කාර්යයන් ගණනාවක් සිද්ධ වෙනවා එකක් තමයි ක්‍රියාවලි කළමනාකරණය ඒ වගේම ගොනු කළමනාකරණය උපාංග කළමනාකරණය මතක කළමනාකරණය ඊට අමතරව තවත් කාර්යයන් විදිහට ආරක්ෂක කළමනාකරණයත් ජාල කළමනාකරණයත් මෙහෙයුම් පද්ධතිය කරහා සිද්ධ වෙනවා අපි දැන් කතා කරන්න යන්නේ මේ එක එක කොටස් අරන් ඒවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මතක කළමනාකරණය ගත්තොත් RAM එකේ තියෙන මතකය කොටස් වලට බෙදලා වැඩසටහන් වලට ක්‍රියාත්මක වෙන්න ලබා දෙන්නේ මෙහෙයුම් පද්ධතිය. ඒතර මේ තියෙන්නේ RAM එක කොටස් වලට අපි වැඩසටහන් jobs කියලා හඳුන්වනවා. ඒ job වල වැඩ කරනකොට ඔබට පේනවා ඇති මේ මතකය කොටස් වලට බෙදලා මතකය අතර ගැටුමක් ඇති නොවෙන්න ලබා දෙන්නේ මෙහෙයුම් පද්ධතිය මගින්. ක්‍රියාවලි කළමනාකරණය ගැන ගත්තොත් ක්‍රියාවලි කළමනාකරණයේදී පරිගණකයේ තියෙන වැදගත්ම කොටස තමයි හරියට අපේ ශරීරයේ මොළය වගේ මධ්‍ය සැකසුම් ඒකකය මේ මධ්‍ය සැකසුම් ඒකකයෙන් අවශ්‍ය ක්‍රියාවලි කරන්න ඕන වෙන ක්‍රියාවලි පෙළගස්වලා ඒවා ක්‍රියාත්මක වෙන්න උදව් කරන්නේ මෙහෙයුම් පද්ධතිය මගින් එයා පෙළගස්සනවා ඉක්මනින්ම වෙන්න ඕන ක්‍රියාවලි මොනවද සමහර ඒවා සමහර ක්‍රියාවලි යාට පුළුවන් නවත්තන්න සමහර ක්‍රියාවලි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ වගේ ක්‍රියාවලි පෙළගැස්මක් ඇති කරලා ඒ ක්‍රියාවලි අතර ගැටුමක් ඇති නොවන විදිහට ක්‍රියාත්මක කරන්නේ මෙහෙයුම් පද්ධතිය මගින් ඊළඟ උපාංග කළමනාකරණය ගත්තොත් පරිගණක පද්ධතියකට සම්බන්ධ කරන විවිධ උපාංග සමහරට බාහිර උපාංග හයි කරන්න පුළුවන් අභ්‍යන්තර උපාංග හයි කරන්න පුළුවන් මේ බාහිර සහ අභ්‍යන්තර උපාංග හයි කරාම එහෙම නැත්නම් සම්බන්ධ කරාම ඒවා හඳුනගෙන ක්‍රියාත්මක කරන්න උදව් වෙන්නේ මෙහෙයුම් පද්ධතිය
ඊළඟට ගොනු කළමනාකරණෙදි කරන්නේ ගොනු හදන්න ඉවත් කරන්න වෙනස් කරන්න මකන්න රීනේම් කරන්න විතරක් නෙවෙයි ෆයිල් පර්මිෂන්ස් ඒ ගොනු වලට ආරක්ෂාව සපයන්නත් එක එක අයට ප්‍රවේශ වෙන්නේ කොහොමද හැමෝන්ට මේ ගොනුව භාවිත කරන්න දෙනවද මකන්න දෙනවද වෙනස් කරන්න දෙනවද වගේ ෆයිල් පර්මිෂන්ස් ලබා දෙන්නෙත් මෙහෙයුම් පද්ධතිය හරහා ඒ වගේම සමහරට ඔබ පරිගණක පද්ධතියකට සම්බන්ධ වෙන්නේ ගෙස්ට් කෙනෙක් විදිහට නම් ඒකෙදි ඔබට පාවිච්චි කරන්න ලැබෙන අවස්ථා එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒතර ගොනු කළමනාකරණෙදි ඇඩ්මිනිස්ට්‍රේටර් කොහොමද පරිගණක පද්ධතියකට සම්බන්ධ වුණාම එයාට ලැබෙන අවස්ථා සහ සාමාන්‍ය පරිශීලකයෙක් විදිහට සම්බන්ධ වුණාම එයාට ලැබෙන අවස්ථා ගැනත් ෆයිල් ෆයිල් අතර ගොනු අතර වැඩ කරද්දී ලැබෙන පර්මිෂන්ස් ගැනත් තීරණය වෙනවා ගොනු කළමනාකරණෙදි. ජාල කළමනාකරණය ඉතාම වැදගත් වෙනවා පරිගණක පද්ධතියකට පරිගණක ජාලවලට සම්බන්ධ වෙන්නත් ඒවා රැහන් සහිත ඒවා වෙන්න පුළුවන් රැහන් රහිත ඒවා වෙන්න පුළුවන් සම්බන්ධ වෙලා වැඩ කරන්නට අවශ්‍ය පහසුකම් ලබා දීමත් ජාල කළමනාකරණෙන් සිද්ධ වෙනවා. අපි දැන් කතා බහ කරන්න යන්නේ ලෝකේ පාවිච්චි වෙන මෙහෙයුම් පද්ධති කීපයක් ඔබ දකින්නේ මේ Windows 10 මෙහෙයුම් පද්ධතිය ඒ වගේම මේ ඔබ දකින්නේ Mac මෙහෙයුම් පද්ධතිය තාම සුන්දර මෙහෙයුම් පද්ධතියක් මෙහෙයුම් පද්ධති සාමාන්‍ය පරිගණකවල විතරක් නෙවෙයි ගොඩක් උපකරණවල භාවිත වෙනවා કૃත්‍රිම බුද්ධිය පවා නූතන මෙහෙයුම් පද්ධතිවල භාවිත වෙනවා එවගේම ජංගම උපාංගවලත් මෙහෙයුම් පද්ධති භාවිත වෙනවා උදාහරණයක් විදිහට iOS Android වගේවා ජංගම උපාංගවල භාවිත වන මෙහෙයුම් පද්ධති විදිහට සලකන්න පුළුවන් ජංගම උපාංගවල භාවිත වන ජනප්‍රියම මෙහෙයුම් පද්ධතියක් තමයි Android. Android වල විවිධ සංස්කරණ භාවිත වෙනවා. ඒ වගේම තවත් ජංගම උපාංගවල භාවිත වන මෙහෙයුම් පද්ධතියක් දැන් නම් භාවිතයෙන් ඈත් වෙමින් තියෙන Windows Mobile, iOS අපි කතා බහ කළා. ඒ වගේම BlackBerry මෙහෙයුම් පද්ධතිය අපි මෙහෙයුම් පද්ධතියක් ගත්තොත් මේ මෙහෙයුම් පද්ධතිය ඇත්තටම පරිශීලකයා සහ දෘඩාංග අතර සම්බන්ධතා ගොඩනගන්න උදව් වෙනවා. ඒතර මේ දෘඩාංග අතර සම්බන්ධතා ගොඩනැගුවාම ඒ දෘඩාංග මත තමයි අනෙකුත් ඇප්ලිකේෂන්ස් ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය මත තමයි පරිශීලකයා සහ දෘඩාංග අතර සම්බන්ධතාවේ ගොඩනැගුවාම මේ දෘඩාංග මත මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වෙනවා මේ මෙහෙයුම් පද්ධති මත තමයි අනිකුත් සියලුම ඇප්ලිකේෂන්ස් උදාහරණයක් විදිහට අපි භාවිත කරන ඇප්ස් ක්‍රියාත්මක වෙන්නේ මෙහෙයුම් පද්ධතියක් ගත්තහම මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන වාසි දෙකක් ලැබෙනවා එකක් තමයි දෘඩාංග අතර ඇති වෙන සම්බන්ධතාවය මෙහෙයුම් පද්ධතියක් දෘඩාංග අතර සම්බන්ධතාවය ගොඩනගනවා අනිත් පැත්තෙන් පරිශීලකයාත් එක්ක සම්බන්ධ වෙනවා එතර ප්‍රධාන වශයෙන් මෙහෙයුම් පද්ධතියක් ප්‍රධාන කාර්යයන් දෙකක් කරනවා දෘඩාංගත් එක්ක සම්බන්ධතාවයක් ඇති කිරීම වගේම පරිශීලකයන් අතර වැඩ කරන්න අතුරු මුහුණතක් නිර්මාණය කරලා දෙනවා ලෝකයේ පාවිච්චි වෙන විවිධ මෙහෙයුම් පද්ධති කීපයක් තමයි ඔබ දකින්නේ මේ තවත් ඒවා
Linux කියන්නේ අපි අර කලින් කතා කර හැම එකටම වඩා ටිකක් වෙනස් විවෘතහ නිදහස් මෘදුකාංගයක්. ඒ වගේම ලෝකේ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධති අපිට විධාන ප්‍රේරක අතුරු මුහුණත් සහ චිත්‍රක අතුරු මුහුණත් විදිහටත් බෙදන්න පුළුවන්. එතකොට විධාන පේලි අතුරු මුහුණත් කියන්නේ මොනවද? මේ විධාන පේලි අතුරු මුහුණත් වල වැඩ කරන්න නම් අපිට විධාන මතක තියාගන්න ඕන. චිත්‍රක අතුරු මුහුණත් එහෙම නැහැ. අපිට පහසුවෙන් මවුස් එක භාවිත කරමින් මෙනු පොයින්ටර්ස් වින්ඩෝස් භාවිත කරමින් පහසුවෙන් වැඩ කිරීමේ හැකියාව තියෙනවා. මේ ඔබ දකින්නේ MS DOS කියන විධාන පේලි අතුරු මුහුණත. මේ විධාන පේලි අතුරු මුහුණත Microsoft සමාගම හඳුන්වලා දීපු එකක්. මේකෙදී ඔබ වැඩ කරන්න නම් ඒ අදාළ විධාන පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හැබැයි චිත්‍රක අතුරු මුහුණතක් ඒ වගේ නැහැ. ඔබට විධාන මතක තියාගන්න අවශ්‍ය නැහැ. පහසුවෙන් ඉගෙන ගන්න හැකියාව තියෙනවා. විධාන පේලි අතුරු මුහුණතක් ගත්තොත් ඒක අනිවාර්යෙන් විධාන, ඒ කියන්නේ කමාන්ඩ්ස් ටයිප් කරන්න ඕනේ, ඒවා මතක තියාගන්න ඕන. හැබැයි විධාන පේලි අතුරු මුහුණත් ඉතාමත් කුඩා වගේම ඉතාමත් වේගවත්. ඊට සාපේක්ෂව මේ තියෙන්නේ අපි MS DOS වල භාවිත වෙන විධාන කීපයක්. ඔබට මේවා යතුරු ලියනය කරලා බලන්න පුළුවන් MS DOS වල. චිත්‍රක අතුරු මුහුණත් ගත්තොත් ඊට සාපේක්ෂව ඉතාමත් ඉගෙන ගන්න පහසුයි. මේක අපි කියනවා Windows icon menu pointers පාවිච්චි වෙන මෙහෙයුම් පද්ධති කියලා. හැබැයි ප්‍රමාණෙන් තරමක් විශාලයි මෙවැනි මෙහෙයුම් පද්ධති. අපි ඊළඟ කොටසෙන් ඊළඟ දවසේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මෙහෙයුම් පද්ධති පිළිබඳ තවදුරටත්, වගේම මෙහෙයුම් පද්ධති සම්බන්ධ ගැටලු විසඳන්නේ කොහොමද කියලත් අපි ඊළඟ පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.